ආයිබෝන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අද වීඩියෝෙන් කතා කරන්නේ තරමක් වෙනස් යුරෝපා රටක් වන මොල්ටාව පිළිබඳවයි ඉතාලිය ආසන්නයේ පිහිටා තිබෙන මොල්ටාව යුරෝපා සංගමයේ සහ සෙන්ගන් කලාපයේ යන දෙකටම අයත් එකම දූපත් රාජ්‍ය විදියට හඳුන්වන්න පුළුවන් මොල්ටාව ගැඹුරු ඉතිහාසයක් ඇති ඉතාමත්ම ආකර්ෂණීය රටක් වන බැවින් එහි වැඩි වශයෙන් පවතින සංචාර කර්මාන්තයයි මෙය ඉතා ධනවත් රටක් වන අතර ශ්‍රී ලාංකිකයන්ටත් SLBFE හරහා ඔවුන් නිල වශයෙන් රැකී අවස්ථා ලබා දෙනවා ඒ නිසා මේ වීඩියෝෙන් මෙම කුඩා සුවිශේෂී රට පිළිබඳ ඔබට වැදගත් සියලුම කාරණාවන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා විදේශ රටවල් සහ රැකියා පිළිබඳ දැනගන්න කැමති අලුත් යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝව ආරම්භ කරමු මොල්ටාව යනු අප්‍රිකා සහ යුරෝපා යන මහද්වීප දෙක අතරමැද මධ්‍යදරණී මුහුදේ පිහිටා තිබෙන රාජ්‍යයක් එම පිහිටීම නිසාම මොල්ටාව අතීතයේ සිටම යුදමේ වශයෙන් ඉතාමත්ම වැදගත් රාජ්‍යයක් ලෙසින් සැලකෙනවා මොල්ටාවට උතුරින් ඉතාලිය පිහිටා තිබෙන අතර දකුණින් සහ බටහිරින් පිහිටා තිබෙන්නේ ලිබියාව සහ ටියුනීසියාවයි මොල්ටාවේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 316ක් වන අතර එය ලෝකයේ දසවන කුඩාම රාජ්‍ය විදියට හඳුන්වන්න පුළුවන් රටෙහි අගනුවර සහ විශාලම නගරය වැලටා නමින් හඳුන්වනවා එම නගරය ලෝක උරුමයක් ලෙසින් නම් කර ඇති අතර එය යුරෝපයේ කලා පුරවරයක් ලෙසින්ද හඳුන්වන්න පුළුවන් එහිදී වැඩි වශයෙන් කලා නිර්මාණ දේවස්ථාන කෞතුකාගාර බලකොටු වැනි ඓතිහාසික ගොඩනැගිලි දැක ගන්නට පුළුවන් වැලටා යනු යුරෝපයේ කුඩාම අග නගරය වන අතර එහි විශාලත්වය වන්නේ දිගින් කිලෝමීටර් 1ක් සහ පළලින් මීටර් 600ක් පමණයි ඒ හේතුව නිසාත් යහපත් දේශගුණය නිසාත් කෙටි සංචාර සඳහා සංචාරකයන් අතර මොල්ටාව ඉතාමත්ම ජනප්‍රිය රාජ්‍යයක් මොල්ටාවේ වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය දිවා කාලයේදී සෙල්සියස් 23ක් වන අතර රාත්‍රියේදී එය සෙල්සියස් 16ක් දක්වා අඩු වෙනවා ඒ වගේම සීතලම මාසයේ ජනවාරි වන අතර ජනවාරියේදී සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් 6ත් 12ත් අතර අගයක් ගන්නවා 2021 වර්ෂය වන විට මොල්ටාවේ සමස්ත ජනගහනය 514,500ක් වන අතර එය ලෝකයේ 173 වෙනි වැඩිම ජනගහනය සිටින රටයි. එහි ජන ඝනත්වය වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 1633ක් වෙනවා. ඒ අනුව මොල්ටාව ලෝකයේ 4 වෙනි ඉහළම ජන ඝනත්වයක් සිටින ස්වාධීන රාජ්‍ය විදියට හඳුන්වන්න පුළුවන්. එයින් 179%ක්ම මොල්ටීස් ජාතිකයන් වන අතර ඉතිරි 102 වෙනත් ජාතීන් වෙනවා. එහි ප්‍රධානම ආගම වන්නේ රෝමානු කතෝලික ආගමයි. එය මොල්ටාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රාජ්‍ය ආගම ලෙස නම් කර තිබෙනවා. කෙසේ වෙතත් එහි ආගමික නිදහස ව්‍යවස්ථානුකූල අයිතියක් ලෙස සහතික කර තිබීම ඇත්තටම අගය කළ යුතු කරුණක්. මොල්ටාවේ නිල භාෂාවන් විදියට මොල්ටීස් සහ ඉංග්‍රීසි හඳුන්වන්න පුළුවන්. මොල්ටාව කුඩා රාජ්‍යයක් නිසා එහි පවතින්නේ තරමක් කුඩා ආර්ථිකයක් 2021 වර්ෂය වන විට මොල්ටාවේ GDP අගය ඇමරිකන් ඩොලර් බිලියන 15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා නමුත් මොල්ටා වැසියෙක්ගේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 31,500ක් තරම් ඉහළ අගයක් ගන්න අතර එය ලෝකයේ 28 වෙනි ඉහළම ඒක පුද්ගල ආදායමයි මොල්ටාවේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන්ම දායකත්වයේ දක්වන භෝග විදියට අර්ථාපල් වට්ටක්කා මිදි තිරිඟු බාර්ලි තක්කාලි වැනි නිෂ්පාදන හඳුන්වන්න පුළුවන් ඊට අමතරව මොල්ටාවේ වැඩි වශයෙන් පවතින්නේ සංචාර කර්මාන්තය මූල්‍යකරණය සහ නැව් අලුත් වැඩියාවයි මොල්ටාව යුරෝපා සංගමයේ සමාජික රටක් නිසා එහි භාවිතා වන්නේ යුරෝ නැමැති මුදල් ඒකකයයි එහි වැටුප් යුරෝ 1100 සිට 20600 දක්වා පරාසයක පවතිනවා ඒ අනුව ඇවරේජ් වැටුප යුරෝ 4600ක් වන අතර එහි සැලකිය යුතු වැටුප් විෂමතාවයක් පවතිනවා ඒ වගේම ලෝක මානව දර්ශකයේ 28 වෙනි ස්ථානෙත් ලෝකයේ සතුටින්ම ජීවත් වන මිනිසුන් සිටින රටවල් ලයිස්තුවේ 22 වෙනි ස්ථානෙත් මොල්ටාව රැඳී සිටිනවා ඊළඟට මොල්ටාවේ රැකියා පිළිබඳ සොයා බලමු රැකියා සම්බන්ධව ශ්‍රී ලාංකිකයන්ට මොල්ටාව කියන්නේ ඉතාමත්ම සුවිශේෂී රටක් විදියට හඳුන්වන්න පුළුවන් මොකද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ශ්‍රී ලාංකිකයන්ට වාර්ෂිකව සැලකිය යුතු මොල්ටා රැකියා ප්‍රමාණයක් ලැබෙනවා නමුත් ඒ සඳහා ශ්‍රී ලංකාව තුල මොල්ටා තානාපති කාර්යාලයක් හෝ විශ්වාස කළ හැකි ඒජන්සියක් නොමැතිවීම ඇත්තටම කනගාටුවට කරුණක් නමුත් ලංකාවේ කොළඹ නගරේ මොල්ටා කොන්සියුල කාර්යාලයක් තිබෙනවා නමුත් ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන් පරිදි කොන්සියුල කාර්යාලය මගින් වීසා සහ පාස්පෝර්ට් සම්බන්ධ කටයුතු කරන්නේ ඉතාමත්ම සීමා සහිතව
ඒ නිසා ඔබ මොල්ටා රැකියාවකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් අදාළ ඒජන්සියෙන් මුලින්ම වීසා සම්බන්ධ ක්‍රියාවලිය පිළිබඳ විමසන්න අමතක කරන්න එපා. මොකද වීසා ඇප්‍රූව් එක ගන්න ඉන්දියාවට යන්න සිද්ධ වුණොත් ඒ සඳහා ඔබට අමතර මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. SLBFC සඳහන් පරිදි මොල්ටා රැකියාවල වැටුප් පරාසය යුරෝ 800 සහ 1200 අතර අගයක් ගන්නවා. එහි රැකියාවක් සඳහා ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට හැකියාව තිබිය යුතුයි. බොහෝ රැකියා සඳහා ආහාර සහ ඇකමඩේෂන් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා වැටුපට සාපේක්ෂ වියදම් පිළිබඳ අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතුයි. විදේශ සේවා කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ මොල්ටා රැකියාවක් සඳහා ඒජන්සියකින් අය කළ යුතු උපරිම ගාස්තු විදියට සඳහන් කරලා තියෙන්නේ රුපියල් 360,000යි. නමුත් ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ එම නීති කීයටවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. උදාහරණයක් කියනවා නම් ඊශ්‍රායල් රැකියා සඳහා රජය අනුමත ගාස්තු විදියට සඳහන් කරලා තියෙන්නේ රුපියල් 480,000යි. නමුත් ලංකාවේ ඒජන්සියකින් ඊශ්‍රායල් රැකියාවක් සඳහා යන්න ලක්ෂ 25,30 අතර මුදලක් අය කරනවා. ඒ හේතුව නිසා මොල්ටා රැකියාවක් සඳහා යන්න රුපියල් ලක්ෂ 10,15 අතර මුදලක් වැය වේ යයි අපේක්ෂා කරන්න පුළුවන්. ඊළඟට මොල්ටාවේ පුරවැසිභාවය ලබා ගැනීම පිළිබඳ අවධානය යොමු කරමු. මෙහි පුරවැසිභාවය ලබා ගැනීමට වේගවත්ම ක්‍රමය වන්නේ ජාතික සංවර්ධන අරමුදලට පවුම් ලක්ෂ 6ක් ආයෝජනය කිරීම. එමගින් වසර 3ක ස්ථිර පදිංචි බලපත්‍රයක් ලබා ගන්න පුළුවන්. එවැනි අයට වසර 3කින් පසුව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන්න හැකියාව පවතිනවා. ස්වභාවීකරණය සහ විවාහය මගින් මොල්ටාවේ පුරවැසිභාවය ලබා ගැනීමට නම් අවම වශයෙන් වසර 5කවත් ස්ථිර පදිංචි බලපත්‍රයක් තිබිය යුතුයි. ඒ වගේම ලෝක විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම මගින් මොල්ටාවේ පාස්පෝර්ට් එකට හිමි වෙලා තියෙන 8 වෙනි ස්ථානය. එමගින් වීසා ගැටලුවකින් තොරව රටවල් 186කට සංචාරය කරන්න හැකියාව පවතිනවා. මොල්ටාවේ අධ්‍යාපනය පිළිබඳ ඊළඟට සොයා බලමු. යුරෝපා සංගම් රටවල සිසුන් සඳහා මොල්ටාවේදී නොමිලේ පාඨමාලා හදාරන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම යුරෝපා නොවන සිසුන්ට පූර්ණකාලීන පාඨමාලා සඳහා වාර්ෂිකව යුරෝ 1000-1300 අතර මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. මොල්ටාව වැඩි ප්‍රසිද්ධියක් උසුලන්නේ කලා සහ වාණිජ පාඨමාලා සඳහා. ඒ වගේම මොල්ටාවේ මාසික ජීවන වියදම් යුරෝ 500කට ආසන්න අගයක් ගන්නවා. සිසුන් සඳහා මොල්ටාවේ අර්ධකාලීන රැකියාවකට ගෙවනු ලබන අවම වැටුප යුරෝ 5ක් ලෙසයි සඳහන් වෙන්නේ. මොල්ටාව පිළිබඳ උනන්දු වෙන්න ඉඳපු අයට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඒ වගේම ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.